නවතම වීඩියෝ නරඹන්න සියත TV subscribe කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අපි සූදානම් අද දවසේ පිළිසඳරට යොමු වෙන්න ආයුබෝවන් සුබෝදෑසන ආයුබෝවන් පිළිගන්නවා අද කතාපහට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජ්‍යරත්න නැතිතුමන්ව හොඳ දවසක වගේ ඔබතුමා ඇවිල්ලා ඉන්නේ කතාබහට පත්තරයේ ප්‍රධාන සිරස්සලයේම පින්තූරේ වැටිලා නම කියවෙන දවසක අපි ඒ කාරණාවෙම පටන් ගත්තොත් හොඳයි කියලා අනුශ මට හිතෙනවා. මොකද මේක ඇතුලේ අපි දැන කියාගත යුතු තත්ත්වයන් තිබෙනවා කියලා විශ්වාස කරන නිසා දිවයිනේ අද ප්‍රධාන සිරස්සල් දෙන මිට පෙර අපි මේ ජනතාවට මේ පිළිබඳ ප්‍රවෘත්ති ඉදිරිපත් කළා රාජ්‍යනායක මැතිතුමනි. අවන්ගාඩ් සභාපතිගේ පැමිණිල්ලට රාජිත පාටලී අර්ජුන අනුර ශානි ඇතුළු පිරිසක් කොමිසමට කැඳවයි. දැන් මේ ගැන නොටිසි නිකුත් වුණා. ආදි වශයෙන් තව දිගු තියෙනවා. මොකද්ද මේ කාරණා? මොකද්ද මේ සිද්ධිය? දැන් යම් යම් තැන්වල සඳහන් වෙනවා ඇවන්ගාඩ් සමාගම අත්පත් කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳ රැකියා ලබා දෙන ඉල්ලා සිටීම් පිළිබඳව චෝදනා කීපයක්. මම දන්නේ නැහැ මොනවද එයා ඉදිරිපත් කරන චෝදනා කියලා. මූලිකවම ওই පුවත්පත්වල තියෙන ටික විතරයි දන්නේ. එතකොට ඒකේ පවරා ගැනීම ගත්තොත් ඒක රජයක් වශයෙන් ජනාධිපතිතුමාම ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළ දීර්ඝ සාකච්ඡාවලින් පස්සේ නාවික හමුදාපතිතුමා එදා හිටපු ඒ ඔක්කොම ගැන එක කතා කරලා එතකොට මේ මොනවාද අර මේ නාවික හමුදාවෙම තිබුණානේ තව අංශයක් ඔය පිළිබඳව ඒගොල්ලෝ ඒ අංශ ඔක්කොම ගෙනල්ලා සාකච්ඡා කළා තමයි තීන්දුව ගත්තේ මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කරලා. ඒ කියන්නේ මෙවැනි මේ වැඩ කටයුත්ත නාවික හමුදාව විසින් කරගෙන ආපු එකක් තමයි මේක පුද්ගලික අංශයට පවරලා තියෙන්නේ. එතකොට ඒකෙන් ලොකු චෝදනා තියුණානේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ අවි ආයුධ දුන්නේ කොහොමද? අවි ආයුධ 3600ක් නිකුත් කරේ කොහොමද පුද්ගලික අංශයට? එතකොට එහෙම අවි ආයුධ ගබඩා තියාගන්න පුළුවන්ද පුද්ගලික අංශයට? එහෙම නීති අනුව බෑ. ඒ අනුව තමයි අන්තිමට මට මතකයි මේ ජනාධිපතිතුමා නාවික හමුදාපතිතුමාගෙන් ඇහුවා මේක පවරා ගන්න. එතකොට නාවික හමුදාපතිතුමත් පැහැදිලිවම ඒ වෙලාවේ තියුණු සාවරය තමයි මේක මේ ගනුදෙනුව ඒක අසාධාරණයි. ඒක වැරදි. ඒ නිසා මේ කටයුත්ත සිදුවිය යුත්තේ නාවික හමුදාව මගින් කියලා. එතකොට ඉතින් මොකද්ද වැරද්ද ඉතින්? ඒ පුද්ගලයෙක් හම්බ කරපු එක රජය හම්බ කරනවා අද. රජයට එතකොට ඒගොල්ලොම කිව්වා මේ මාසකටද මතක නැහැ කොහෙට විශාල මුදලක් නාවික හමුදාවට ලැබුණා. නාවික හමුදාවට ලැබෙනවා කියන්නේ රටේ භාණ්ඩාගාරයට ලැබෙනවා. ඉතින් මේ පුද්ගලිකව කට්ටියට ලැබුණු මුදල් රජයකට ලැබෙනවා. එතකොට ඒකේ තියෙන වැරද්ද මොකක්ද? ඒක තමයි ඔබේ පැහැදිලි කිරීම ඒ පිළිබඳව. ඔව් දැන් මේ නොටිස් නිකුත් කරලා දෙන වෙලාවක් නිසා අපි ඔබතුමාගෙන් මේ ගැන අහන්නේ. මොකද මේ පුවත්පත් වලත් විවිධ කාරණා සඳහන් කරනවා සහ මේ ශාංක සේනාධිපති මහත්තයා මාධ්‍යට ඇවිල්ලා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. මේ කාලෙදී එතුමා සතුව වීඩියෝ දර්ශන තිබෙනවා. මේවා හෙලිදරව් කරන්න තියෙනවා. ඔබතුමාලා ඍජුව මේ පිළිබඳව වග උත්තර කරුවන් විදිහට නම් කරලා තියෙනවා. ඒවා ඔය කොමිසමට ඉදිරිපත් කරන්න තිබුණානේ. දැන් තියෙනවා නම් යමක් කොමිසමට ඉදිරිපත් කරනත් ඒවා තියාගෙන තව කොහේ කාට ඉදිරිපත් කරන්නද? ඔව් සාක්ෂි සාධක ඇති බව කීපිටම. ඔව් ඉතින් කියනවනේ ඉතින් ඒක ඉදිරිපත් කරාම ඉවරයිනේ. හොඳයි අපි ඒ සිද්ධිය ඇහුවේ මේ ප්‍රධාන සිරස්සලයක් බවට පත් වෙච්ච. අනිත් එක ඔය රැකියා ලබා දීමේ කියන්නේ මේ කොහෙද මම ඒ කාලේ නිකන් නමකටවත් නෙවෙයි යාම දැක්කාම වෙන්නවම තමයි අපි දන්නේ. මොකද අධිපති හරි අධ්‍යක්ෂක ඇවන්ගාඩ් කියලා ලියුමක් ලියලා තියෙනවා මේ පුද්ගලයාට හැපිනම් මේ උදව් කරන්න කියලා රැකියාවට. එහෙම ලියුම් අපි ලක්ෂ ගාණක් අපි නිකුත් කරනවා. අපෙන් ඇවිල්ලා මහජනදිනයට මිනිස්සු ඉල්ලනවා මෙන්න මේ ආයතනයට ලියුමක් දෙන්න පුළුවන්ද ඇමතිතුමා? මේ ඇමතිතුමාට ලියුමක් දෙන්න පුළුවන්ද? මේ රජයේ මෙන්න මේ මේකට උදව් කරන්න පුළුවන්ද කියලා අපි බෑයි කියන්නේ අපිට. එහෙම බෑයි කියන්න බෑනේ. ඉතින් එහෙම ලියපු ලියුමක් තමයි ඔය තියෙන්නේ. සාමාන්‍ය අපි දන්නේ නැහැ. ඒ පුත් සමහරලාට අපි මේ ලියුම ලියුත් කරනකොට ඒ පුද්ගලයා ගැන කියලා මේ කරනවා. ඡන්දදායකෙක් සමහරලාට මේ මහා ලොකු මිත්‍රයෙකුත් නෙවෙයි අපිට සහයෝග දුන්න එකකුත් නෙවෙයි. අපි මනුස්සකමට එහෙම ලියුම් දෙනවා. අපි නෙවෙයි හැමෝම. හොඳයි අපි ඒක හෙඩට ඉතුරු කරමුකෝ. හරිය අමාත්‍යතුමා දැන් ඉස්සරහට එන්න තියෙන ඡන්දයක් තියෙනවා නේද මේ මැතිවරණය පිළිබඳ බොහෝ දෙනා උනන්දුවෙන් කතා කරන කාල සීමාවක් අපිට තාම මේ පාර්ශ්ව වලින් ප්‍රතිපත්ති එළියට එනවා දකින්න තාම හම්බුුනේ නැහැ. නමුත් අපි දකිනවා විවිධ පාර්ශ්වයන් දැන් සඳහන් කරන අපි දැක්කා මේ මාලිමාව පිළිබඳව එහෙම නැත්නම් මේ ජාතික ජන බලවේගය ගැන මව්බිමේ සඳහනක් තියෙනවා මාලිමාවේ ඡන්ද සටන ආරම්භුවා කියලා. උන් එහෙම සඳහන් කරන අතරවාරේ සමගි ජන බලවේගය මේ වෙලාවේ කොතනද ඉන්නේ? පක්ෂයේ අර්බුද ටිකම තව තවත් ඉදිරියට දෙපැත්තට පහර දෙමින් ඉන්නවාද? එතනින් එහාට ජනතාව වෙනුවෙන් මොකක් හරි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන බලාපොරොත්තුවක් තියෙනවද ඔබතුමාලාට? පක්ෂයේ අර්බුදය ගත්තොත් පක්ෂයේ හැම අර්බුදයක් නැහැ. දැන් මම ඊයේ රාත්‍රී 12 විතර වෙනකම් මම ජනතාව හමු වෙමින් හිටියේ. ඊයේ පාන්දුර ආසනේ මේ ටිකේ මම එළියට ආවට පස්සේ ඉඳලා දිගටම මම හම්බ වෙනවා. මම කළුතර ආසනය කරා, පානදුර ආසනය වගේ ඒ කරා. ඒකෙදි අර්බුදයක් මට පේන්නේ නැහැ. මොකද 199ක් විතර ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. ඒතරු 400 කලාතුරකින් තමයි නාගරික ප්‍රදේශවල කීප දෙනෙක් හම්බ වෙනවා පැරණි පක්ෂයට ඉන්නවයි කියලා. ග්‍රාමීය ප්‍රදේශවල තියෙන්නේ ඒවයි හම්බ වෙන කට්ටිය බැලුවාම ග්‍රාමීය ප්‍රදේශවල කවුරුවක්වත්ම නැහැ හුඟක් වෙලාවට. බොහෝම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඒ පක්ෂයට ඉන්නවා. එතකොට මේ කැඩීම අර එදා පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කැඩීම වගේ තමයි. එහෙම මේ ඒ නිසා අපි කිසිම විදියකින් ඒ පක්ෂයේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. අපේ මූලිකම තරගයේ තියෙන්නේ මේ රටේ පොහොට්ටුවත් දුරකථනයත් අතර පමණයි. ඒ නිසා අපේ ප්‍රධාන ප්‍රතිවාදියා මොකද්ද? පොහොට්ටුව. ඒකත් එක්ක තමයි අපි තරඟ කරන්නේ. අපි දැන් ඊයේ තිබුණා අපේ පක්ෂ නායක රැස්වීම. ඒකෙදිත් අපි කතා කරේ අපි කොහොමද අපේ මැතිවරණ ප්‍රතිපත්ති එළිදරව් කිරීම කරන එක තියෙන්නේ. ඉතින් ඒකෙදි දැන් අලුත් තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතයත් එක්ක. ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඒවත් අයංගු කරලා පිටා ඉක්මනින් මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කරනවා අපේ මේ මැතිවරණ අපේ වැඩපිළිවෙල. ඔව් ඒ අතරේ දිවයින පුවත්පතේ අද වාර්තා කරනවා ඉජාපේ නිරපීමට තරම් සජිත්ල වරදක් කරන අකිලගේ විරෝධතාවලට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥයයි. මේ සමගම අපිට දකින්න එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා විදියට අකිල විරාජකාරියව සම්මතම අර ආරාධනා නොකර කරන ආරාධනාවක් වගේ එකක් අර මුලින් ලොකු දඩුවම් දෙනවා විනය ක්‍රියාමාර්ග ගන්නවා කොට පසුව ඒක පොඩ්ඩක් සමනය වෙලා දැන් එහෙම ලොකුවට ඒ ගැන හිතන්නේ නැහැ. එකතු වෙනවා නම් එකතු වෙන්න පුළුවන් වගේ නොකියා කියන ආරාධනාවක්ද මේක ඔබට දැනෙන්නේ කොහොමද? අපි අරගෙන තියෙන දේශපාලන තීන්දුවක් මිසක් මේ නීතිමය තීන්දුවක් නෙවෙයි. එතකොට දැන් ඔයිට ඉස්සෙල්ලත් එක්තරා අපේක්ෂකයෙක් අපිට විරුද්ධව නඩු දැම්මනේ. දාලා ගියා සුප්‍රීම උසාවියටම නඩුව විභාග කරන්නේ නැතුව වීසිකලා දැම්මා. ඉතින් එතකොට ඒගොල්ලෝ දැනගත්තා මේක එහෙම ලේසි නැහැ කියලා, පහසු නැහැ කියලා. මම හිතන්නේ හොඳ නීතිඥයෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට අවබෝධයක් තියෙනවා මේ ඔය ඒ ගන්න ක්‍රියාවලිය පිළිබඳව. එතුමා මම හිතන්නේ හොඳ අවබෝධයක් තියෙන ඕක ඇත්තට සාර්ථක එකක් නෙවෙයි කියලා. ඔය ඉතිස්සෙල්ලත් ඔය වැනි ක්‍රියාමාර්ග නොයෙකුත් පක්ෂ කට්ටියව අයින් කරන්න ගත්තා. ඒවා අවුරුදු 2-3 ගියා. යනකොට මැතිවරණ ඇවිල්ලා එතනින් ඒවා අහෝසියලා ගියා. සමගි ජන බලවේගය ගොඩනගාගෙන මෙහෙම එනකොට පහුගිය දිනවල විශ්ව අපේක්ෂකයෝ ඉවත් වීම විශේෂයෙන් මෙහිදී මංගල සමරවීර මැතිතුමා වැනි අය අපේක්ෂකත්වයේ ඉඳලා ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා ප්‍රකාශ කරමින් ඉවත්ව යාම සමගි ජන බලවේගයට තිබුණු ආකර්ෂණය, පාක්ෂිකයන් තුළ ගොඩනැගෙමින් තිබූ විශ්වාසය ඒට යම් ගැටලුවක් ඇති කරන්නේ නැද්ද? මට දැන් පහළ මට්ටමේ ගිහිල්ලා ජනතාව හම්බ වෙනකොට කවුරුවක්වත් ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ උද්‍යෝගයේ එහෙමම තියෙනවා. ඒ කියන්නේ දැන් ගිය සැරේ මැතිවරණයට ක්‍රියාත්මක වුණු පිරිස ඒ විදිහටම එහෙමම ඉන්නවා සමගි ජන බලවේගයත් එක්ක. මම මේ කියන්නේ නිකන් ආවට ගියාවට නෙවෙයි මගේ අත්දැකීම. මම දැන් ඔය පක්ෂය සමගි ජන බලවේගය පිළිබඳව තීන්දුව ගත්තෙත් මහජනයත් එක්ක. මොකද මම හිටියේ මූලිකවම මේ දෙක එකට එකතු කරන්නයි කියන දැඩි මතයක මම හිටියේ. මම සජිත් එක්ක නෙවෙයි හිටියේ. නමුත් මම ඒ වෙනකොටත් ආරම්භ කළා තිබුණා මගේ මේ ක්‍රියාකාරයෙන් හමු වීම. ඒ ක්‍රියාකාරයෙන් 40 50 40 පොලක 50 පොලක 60 පොලක යනකොට මට තේරුණා මොනවත්වත් නැහැ UNP කියන එක. ඔක්කොම කතා කරන්නේ සජිත් එක්ක යන්න. මට කියන්නේ සජිත් එක්ක යන්න මැතිතුමා ගියසරේටත් වඩා විශාල ගණනක් හම්බ වෙනවා. සමහර කියනවා ඔබතුමා කොයි පැත්තෙන් ආවත් අපි උදව් කරනවා. හැබැයි තා අමාරු වෙනවා මොකද රනිල් මහත්තයාට ඡන්ද නැති නිසා. කොහොම ගිහිල්ලා 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 මම 200 ගාණක් කරා. ඒතර අන්තිම දවසේ රෑ 10ට 11ට විතර කරන රැස්වීමේදී බොහොම වයෝවෘද්ධ මිනිස්සු පවා මේ තරුණ කට්ටිය නේ වයෝවෘද්ධ කට්ටිය මේ මුළු UNP එක කියන්නේ තමන්ගේ ජීවිතය ලෙස සැලකුව මිනිස්සු පවා ධර්ම මතය ගැන මට මම අවිතයටපත් වුණා. ඒක වයසක එක්කෙනෙක්ගෙන් මම ඇහුවා මේ දැන් මං කිව්වා තමුන්නාසෙලානේ මට හැමදාම කියන්නේ UNP කියන්නේ අපේ ආත්මය, UNP කියන්නේ අපේ ජීවිතය, අපේ කැපුවත් කොළ, එතකොට අලියා කියන්නේ අපේ සංකේත. මං කිව්වා ඉතින් දැන් ඔයගොල්ලෝමනේ මට කියන්නේ ඒකෙන් අයින් වෙලා තව එකකට යන්න කියලා. ඒ මොකද ඒ කියලා. ඇමතිතුමා හරි ඔබතුමා කියන එක. හැබැයි අපිට මේ අලියයි මේ පක්ෂය එපා කෙරෙවි රනිල් මහත්තයා. ඕක තමයි. පසු දිනම මම රනිල් වික්‍රමසිංහ මහත්මයා හම්බ වුණා. හම්බ වෙලා මම කතා කරා. කතා කරලා කිව්වා මේක තමයි රටේ තියෙන තත්ත්වය. මම කිව්වා හරි වැරදි හොයලා වැඩක් නැහැ. නායකතුමා ඔබතුමාට පිළිබඳව විශාල ප්‍රතික්ෂේප වීමක් තියෙන්නේ. ඉතින් මම කිව්වා අපි දේශපාලඥයන් වශයෙන් මේ තීන්දුව ගන්න ඕනේ මිනිස්සුන්ගෙන්. අපිට මාළුවට වතුර වගේ තමයි දේශපාලඥයාට ජනතාව කියන එක. මම කිව්වා මම දැන්ට රැස්වීම් 200 ගානකට වඩා කරලා තියෙනවා. එක තැනකවත් මට කිව්වේ නෑ ඔබතුමාත් එක්ක එකහුව වෙන්නේ කියලා. ඒ 200 ගානක් මට කිව්වේ සජිත් එක්ක යන්න කියලා. එහෙනම් මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ බොරු කතා කරලා වැඩක් නැහැ. අපි මේ මිනිස්සුන්ත් එක්කයි වැඩ කරන්න වෙන්නේ ඡන්දෙට යනකොට. මේගොල්ලෝ තමයි අපේ පක්ෂයේ අපේ වැඩපිළිවෙල මෙහෙවන්නේ. ඒක නිසා වහාම තීන්දුවක් එකහුව වෙලා කරන්න කියලා. ඒ තීන්දුව ගන්නකොට එතකොට මං කිව්වා ඒක නිසා සජිත් එක්ක කතා කරලා මේක එක තැනකට ගේන්න නැතුව නම් යන්න විදියක් නැහැ. නැත්නම් අපිට පවා තීන්දුවක් ගන්න වෙනවා. මොකද මිනිස්සු නැතුව අපිට දේශපාලන තීන්දුව ගන්න බෑ. මං කොහොමවත් එහෙම තීන්දුව ගන්න නැහැ. එතකොට මං කිව්වා මගේ මම හිතන දේ හරියන්නේ වැඩපිළිවෙල මේ නිවැරදි වෙන්න ඕනේ. දෙක ජනතාව එතන ඉන්න ඕනේ. ওই දෙක හරියට තීන්දුව කරගත්තොත් අපේ වැඩපිළිවෙල එතන තමයි. ඉතින් එතකොට එයා එකඟ වුණා. දීර්ඝ කතාවකින් පස්සේ මේ වෙලා අපි අන්තිමට ගෙනාව අතරමැද විසුමක්. දෙන්නමටම පරාජයක් නැති විසුමක් කරු ජයසූරිය එක මේ සටන මෙහෙවමු කියලා. ඊට පස්සේ එකඟ වුණා. ඊට පස්සේ මම සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බ වෙලා එයත් එක්ක කතා කරා. එයත් එකඟ වුණා. එයත් එකඟ වුණා මේ අර්බුදය අවසන් කරලා ඉතින් ඉක්මනින් මැතිවරණයට මුහුණ දෙන්නට මේක කරමු කියලා. ඊට පස්සේ මම කරු ජයසූරියට හම්බ වුණා. එතකොට මගෙන් ඇහුවා රාජිත මේ කණ්ඩායම් දෙකම එකඟ නම් මම එකඟයි. නැතුව මට කෑල්ලත් එක්ක යන්න බෑ. ඊට පස්සේ හා කිව්වා. එතකොට මම කිව්වා ඔව් දෙගොල්ලොත් එක්ක මම කතා කරලා මේ එන්නේ කියලා. එතකොට එයා එකඟ වුණා. දවස් දෙකක් යනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔය එක එක්කෙනාගේ බලපෑම් ඇවිල්ලා එයා මේ එකඟතාවයෙන් ඉවත් වුණා. ඒක තමයි අරුබුදේ. එතකොට මම කිව්වා එහෙමනම් මට කරන්න දෙයක් නැහැ. මමත් මිනිස්සු ඉන්න තැන මම හිට ගන්නවා කියලා. එච්චරයි. දැන් මෙතුමා මෙහෙම කියද්දී ප්‍රගීත් අපිට ඉතිහාසෙත් මතක් වෙනවා මෙතුමා ඔය සාකච්ඡා කරලා දෙපැත්ත සමතේකටපත් කරන වැඩේට බොහොම දක්ෂයෙක්. මෙතුමා ඒ සක්‍රීය දේශපාලනය තුළ ඒ කාරණාව ඊටාම් හොඳින් කරපු චරිතයක් විදිහට අපේ මතකයේ තියෙන. එතකොට දැන් ඔබතුමා කියනනේ ඔය නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ සජිත් ප්‍රේමදාස මේ පාර්ශව දෙකක් විදිහට වෙලා හිටපු වෙලාවක එක තැනකට ගේන්න උත්සාහ කරා කියලා ඒකේ ප්‍රධාන මහ පොදු සාධකය වුණේ කරු ජයසූරිය මහත්තයා. නමුත් එතනින් පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිළිබඳව සඳහන් වෙනවා. මම හිතන්නේ අපි මෙතනට ආව බොහෝ දේශපාලනඥයින්ගෙන් මේ ගැන විමසුවා. මේ ගැන පාර්ශව දෙක මේ වෙලාවේ කියන්නේ අදහස් දෙකක්. මම මේක තුලම යන්න උත්සාහ කරනවා නෙමෙයි. නමුත් පාර්ශව දෙක සඳහන් කරන්නේ කාරණා දෙකක්. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එදා හරියටම මොකද වුනේ? කරපු ඉල්ලීම මොකද්ද? මේ වෙනම සඳහනයක් විදියට යන්නද? නැත්නම් වෙනම පාර්ශවයක් විදියට යනවා. නෑ දැන් මෙතන දෙකක්නේ. එකක් තමයි එක්සත් ජාතික පක්ෂය. ඒතකොට එක්සත් ජාතික පක්ෂය ඒගොල්ලන්ගේ මම ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලේ නෑනේ. මම පක්ෂ නායකයෙක් වශයෙන් ඉන්නේ පිටින්. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයට අපි පක්ෂ නායකයෝ ඔක්කොම කතා කරලා ගත්ත තීන්දුව තමයි ඒගොල්ලෝ සම්මත කරේ. එකක් තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව කරා මේක දැන් හැමදාම ඉල්ලන්නේ සන්දානගත වෙලානේ. සමහරලාට ඒ කියන එක්සත් ජාතික පක්ෂය යනවා එක්සත් ජාතික පෙරමුණ තමයි සන්දානය. එතකොට මේ සැරේ සන්දානයට ඒගොල්ලෝ එකඟ වුණා. මේගොල්ලෝ පිටවල තියෙන කවුද සජිත්ලා පිටවල තියපු සමගි ජන බෙල්ල වේගය සන්දානයේ වශයෙන් ඔක්කොම පක්ෂ. මොකද එතන ඒගොල්ලොත් එක හිටියනේ ඔක්කොම පක්ෂය. කවුද මුස්ලිම් කොංග්‍රසය, එතකොට රිෂාඩ් බදිදින්ලා චම්පික රණවක මේ ඔක්කොම කට්ටිය මේ හැම පක්ෂයක්ම එතෙන්ට දිගම්බරම්ලා මනෝගණේෂන්ලා ඔක්කොම එතන හිටියා. ඒම නිසා සමගි ජන බලවේගයට එකඟතාවය පළ කරා. එතකොට ඒක නායකත්වය දෙන්න සජිත්ගේ නායකත්වයෙන් එක යන්නත් ගත්තා තීන්දුව. මේ ඔක්කොම අද සිදුවෙන වැඩපිළිවෙලට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවය පළ කරලා අනුමැතිය ලබා දුන්නා. හරිද? එතකොට ඒක කැඩිලා යන්න නෙවෙයි. එක්සත් පක්ෂය එක්සත් ජාතික පක්ෂය නමුත් එක්සත් ජාතික පක්ෂය තීන්දුව කරා මේ සමගි ජන බෙලවේගය යටතේ සජිත්ගේ නායකත්වයෙන් අගමැති අපේක්ෂකයා සජිත් මේවා ඔක්කොම කරලා රනිල් වික්‍රමසිංහ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවය ආවා. එතකොට ඔබ කියන හැටියට සමගි ජන බලවේගයේ සන්ධානයක්. හැබැයි ඇයි එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් විදිහට හඳුන්වමින් ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. එකගත්තේ කැඩුවා කියන චෝදනාවෙන්නේ. ඔව් ඇත්තටම ඉතින් ඒ කියන්න බෑ පක්ෂය විදිහ මාත් එක්ක කරපු කිසිම හැම සාකච්ඡාවෙදීම සමගි ජන බලවේගය හැඳුන්වුවේ සන්ධානයක් වශයෙන්. මොකද ඉතින් එතන පක්ෂයක් නෙවෙයිනේ. එතන පක්ෂ ගණනාවක් හිටියනේ. පක්ෂ ගණනාවක් ඉන්නකොට කොහොමද කියන්නේ පක්ෂයක් කියලා? පක්ෂය කියන්නේ තම තනිබයි. දැන් මුස්ලිම් කොංග්‍රස් එක ගත්තොත් පක්ෂයක්. රිෂාඩ්ගේ ගත්තොත් පක්ෂයක්, චම්පිකගේ හෙළවුරුමේ ගත්තොත් පක්ෂයක්. ඉතින් එතකොට කොහොමද කියන්නේ මේ ඔක්කොම පක්ෂ එක්ක වුණ තැන පක්ෂයක් කියන්නේ කොහොමද? හොඳයි. අපි මේ විවිධ පැහැදිලි කර ගැනීම එක මේ කතා බහ ඉදිරියට යමු. දැන් අපිට මොන දේ කරත් මොන දේ කතා කරත් මේ COVID-19 වලින් මිදිලම කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තුල තමයි අපිටත් ගමන් කරන්න වෙන්නේ. ඔබ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සුවපති විදිහටයි ඔබ හඳුන්වන්නේ. එතකොට දැන් මේ රජය එහෙම නැත්නම් මේ රට අනුගමනය කරමින් ඉන්න ක්‍රියාමාර්ග COVID-19 හමුවේ කෙටි පිළිතුරක් ඉස්සලා දෙන්න එක පැහැදිලි කරන්න ඔබට පුළුවන්. සාර්ථකද අසාර්ථකද? නෑ දැන්ට ගත්තාම මේ තියෙන සංඛ්‍යාලේඛන ගත්තා දැන් 2000කට කිට්ටු ප්‍රමාණයක් නේ තියෙන්නේ. දැනට ඇත්තටම මේකේ සාර්ථකත්වයක් තියෙනවා. අපි පිළිගන්න ඕනනේ. මම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වෛද්‍යවරයෙක් වශයෙන් මම පිළිගන්නවා මේක කන්ට්‍රෝල් එකක් තියෙනවා. නමුත් කොයි වෙලාවකවත් මේ වසංගතය ගත්තොත් මේ වසංගතයේ තවම අපි 4 වෙනි අධීරයට ආවේ නැහනේ. 3A 3B පව කරා 4 වෙනි එක. ඒක තමයි පොකුරු වසංගතය. දැන් එහෙම එකක් ඇවිල්ලා නැහැ. එහෙම එකක් අපි ප්‍රාර්ථනා කරනවා එන්න එපයි කියලා. මොකද ඔබලාගේ මගේ කාගේවත් ජීවිතය එතකොට සාහිතිකයක් නැහැ. අපි ජීවත් වෙයිද කියලා. සමාජය තුල පොකුරු මට්ටමේ. පොකුරු මට්ටමේ. මේ අර කොමියුනිටි ස්ප්‍රෙඩින් කියන එක. එතකොට දැන් ඒක සාර්ථකයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ අපේ රට මොකද්ද? අපේ රට දිවයිනක්. අපේ රටේම වටේම තියෙන වතුරනේ. මේක ඉතාලියවත්, ප්‍රංශයවත්, ජර්මනිය, ඇමරිකාව නෙවෙයිනේ. ඒ කියන්නේ දැන් ඉතාලිය යුරෝපය ගත්තොත් යුරෝපයේ රටවල් එකකට එකක් සම්බන්ධ වෙලා ගොඩබිමෙන් ඕන එක්කෙනෙකුට එතෙන්ට යත හැකි. පාරේ වාහනේ දැන් මම එක සැරයක් පිටත් වුණා එංගලන්තේ ඉඳලා මගේ මිත්‍රයෙක්ගේ වාහනේ මම නැවතුනේ ජර්මනියට ගිහිල්ලා. එතකොට හොලන්ඩ් පහු කරා, ඔය මුකුත් රටවල් පහු කරගෙන යනවා එකම පාරේ. දැන් එහෙම එකක් නෙවෙන්නේ ලංකාව. ලංකාව කියන්නේ මුළු වටේම සාගරය. එතකොට දූපතක්. මේ දූපතේ එකයි එන්ට්‍රි පොයින්ට් එකක් තියෙන්නේ. ඇතුල් වීමර තියෙන එක තැනක් තියෙනවා. ඒ තමයි ගුවන්තොටුපොළ. කටුනායක. එතකොට මේක නිකන් බෝතලයක්. බෝතල් කට තමයි මේ තියෙන්නේ. එතකොට මෙවැනි රටක වසංගතයක් කන්ට්‍රෝල් කරන්න ඉතා පහසුයි. දැන් මම ඔබතුමාට උදාහරණයක් කියන්න. දැන් මගේ කාලේදී මම මේ මොකද මේ මදුරු වසංගතයේ මේ මැලේරියා වසංගතයේ මම අවසන් කරානේ මේ රටේ. ඒක එලිමිනේට් කළා. මට සහතිකයක් දුන්නා 2016 දී මැලේරියාවෙන් අපි මිදුණා කියලා. එතකොට මැලේරියාවෙන් අපි මිදුණාට මම බැලුවා 1963 දීත් මැලේරියාවෙන් අපි මිදුණා. නමුත් මාස 6ක් ඇතුළතදී නැවත මැලේරියාව පටන් අරගත්තා. කොහොමද පටන් අරගත්තේ? ආනයන එක මැලේරියාව. අපේ ආසන්නම රට දකුණු ඉන්දියාවෙන් බොහෝ විට මේ මැලේරියාව එනවා. එතකොට මට තියුණ අභියෝගය තමයි මැලේරියා වසංගතය දැන් අවසන් කරා. නමුත් මේක ලංකාවේ එන්නේ නැහැ. දැන් බලන්න 2006 දී අපි අවසන් කරා. අද 2020 වෙලත් මැලේරියා නැහැ නේ ලංකාවේ. කොහොමද මැලේරියා නැවැත්තුවේ? ගුවන්තොටුපොළේ. මං ගුවන්තොටුපොළේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉතාමත්ම දියුණු මධ්‍යස්ථානයක් බවට පත් කරා. ඒකට වෛද්‍යවරු වැඩි කළා, හෙදියන් වැඩි කළා, ඒකට අවශ්‍ය උපකරණ කටළල වැඩි කළා. ඒ රෝගීන්ව පරීක්ෂණයකට පත් කළා මේ කරා. ඒ කට්ටියව ලංකාවට එන ඒ මැලේරියා වසංගතයේ තියෙන රටකින් ආවනම් අපි ඒ ආපු මගියට නොදැනුවත්ව අපි මොනිටරින් කරා. එයා රට ඇතුලේ ඉන්න කාලෙත් අපි ප්‍රේම කරා. ඒක එක පැත්තක්. අනිත් පැත්තේ බෝට්ටුවකින් හරි කවුරු හරි මැලේරියා එක ලෙඩෙක් ආවොත් දකුණු ඉන්දියාවේ කියලා අපි දැඩි පරීක්ෂණයට පත් කරා නාවික හමුදාවත් එක්ක බෝට්ටුව වලින් එන එක. එවැනි එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා අපි ඒක වහාම ඒකට ක්‍රියා කරා. දැන් එතකොට මේකට දැන් මේ අනිත් මේ වසංගතේ දෙන කට්ටිය බෝට්ටුවකින් එන්නෙත් නැහනේ. මේක එන්නේ යුරෝපයෙන් එන්න ඕනේ. එතකොට මම මාර්තු මාසේ 12 වෙනිදා ප්‍රවෘත්තිපත් සාකච්ඡාවක් පාත්තල මම කිව්වා වහාම ගුවන්තොටුපළ වහන්න. එහෙම නැත්තම් කොරෝනා වැළඳුණු රටකින් එන මගීන්ට ඇතුල් වීමට දෙන්න එපා. දැන් ඒ වෙනකොට මේ මම කිව්වේ මේ මගේ හිතේ තියෙන දෙයක් නෙවෙයි ලෝකේ සිදුවෙමින් තියෙන දෙයක්. ලෝකේ හැම රටකම තහනම් කරා ඒක. කොච්චර හරි රටක තියෙන මගියෙක් නෙවෙයි. ඒ මගියා එනකොට ට්‍රාන්සිට් එකට බැස්සොත් කොරෝනා රටක ඒ මගියටවත් ඉඩ දෙන්නේ නැහැ. එතකොට මුළු සංචාරකයන්ගෙන්ම ජීවත් වෙන ඩුබායි, කටාර් වැනි රාජ්‍යයන් පවා තහනම් කරා. නිසා මම කිව්වා වහාම තහනම් කරන්න. නමුත් අපේ සෞඛ්‍ය බලධාරීන් මොකද කිව්වේ? චීනයෙන් එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී කියනවා. චීනයෙන් එන කට්ටිය අඩු වෙලා තියෙනවා. ඒකෙන්ද අපේ සංචාරක ව්‍යාපාරයට බලපෑමක් තියෙනවා. ඒ නිසා අපි දැන් ඉල්ලා හිටින අපි පුළුවන් තරම් ප්‍රවර්ධනය කරනවා අනිත් රටවලින් සංචාරකයන් ගෙන්නාගෙන. කොච්චර හරි රජයේ කෝටි ගාණක් වියදම් කරලා ඔය එක්තරා මාධ්‍ය ආයතනයක ලොකුගේ ඇඩ්වර්ටයිස්මන්ට් කම්පැනිට සල්ලි දීලා ලෝකේ පුරා කිව්වා ලංකාවේ කොරෝනා නැහැ ලංකාවට එන්න කියලා. හරිද? ලංකාවට එන්න කියලා. එහෙම තමයි එන්න පටන් ගත්තේ. අපේ ලාංකිකයෝනුයි ඒ කට්ටිය ඔක්කොම එන්න පටන් ගත්තා. මේ කොරෝනා නැහැ කියලා. මේ තියෙන්නේ මේ බෝතල් මුඩිය වහුව එක නෙවෙයි තියෙන්නේ ඔක්කොම විවෘත කරා. හරි? එතකොට මම මාර්තු මාසයේ ඒ විතරක් නෙවෙයි මගේ ගාව තියෙන SMS පණිවිඩ අධ්‍යක්ෂකයා මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට කතා කරා මේ මම පත් කරපු එක්කෙනා අනින්නේ ඔය දැන් හොඳයි කියනවා නම් ඒ ඉතින් මගේ පත් වීමක් තමයි ඒත් එතකොට මම අනිල්ට කතා කරලා කිව්වා අනිල් මේ ඔයගොල්ලෝ මේ වහාම එයාපෝට් එක නවත්තන්න මේ වසංගත වගේ රෝගවලට දේශපාලන තීන්දුව අරගෙන හරියන්නේ නැහැ මේකට ගන්න ඕනේ සෞඛ්‍ය තීන්දුවක් ඒකනේ එතකොට මම කිව්වා වහාම මේක මේ ඔයා මේ මැදිහත් වෙලා මේක මේගොල්ලෝ බයයිනේ කතා කරන්නේ දැන් එදා හිටපු තත්ත්වය ඇටියට එදා ඕන තරම් විවෘතව සාකච්ඡා කරනවා මේවා. දැන් බියක් තියෙනවානේ රටේ මේ පුද්ගලය පිළිබඳව. ඉතින් එතකොට මේ එයා අහගෙන හිටියා ඉතින් එයාත් පිළිගත්තා ඔව් ඒක තමයි මේ කරන්න ඕනේ සර් මේක කර කියනවා. එයාගේ වැරද්දක් නෙවෙයි. ඉතින් ඒ වගේම ඉතින් එතකොට මේක කෙරුණේ නැහැ. රජය තීන්දුව ගත්තේ අනිත් ප්‍රමේයට. මම මාර්තු මාසේ 18 වෙනිදා දෙවනි ප්‍රවෘත්තිපත් සාකච්ඡාව කළා. දැන් එතකොට දැන් ඔන්න ලංකාවට කොරෝනා ඇවිල්ලා. දැන් මේකේ මගේ ගාව තියෙනවා SMS එකේ මහත්මයා කිව්වා. දැන් ලංකාවේ ඉන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් පුහුණු කරපු වසංගත විශේෂඥයෝ දෙන්නෙක්. හරිද? ඒ දෙන්න ලංකාවේ ඉන්නවා. ඒතර මුල් වටේදී මම දැක්කේවත් නැහැ ඒගොල්ලෝ මේවයි හින්ටුවට. හරිද? එතකොට දැන් මම ඩෙන්ගි වසංගතය කොහොමද මං ආපු වෙලාවේ විශාල වසංගතයක් ආවනේ 2017 දී. ඒක කොහොමද අපි මර්ධනය කරේ? ඒක මර්ධනය කරේ මම ඉස්සෙල්ලාම යොදාගත්තේ මේ දෙන්නව. මොකද මේ දෙන්නගේ එක විශේෂඥවරයෙක් තමයි මේ පාකිස්තානයේ මේ ඩෙන්ගි වසංගතය අයින් කරේ. දැන් ඊස්ට් ටිමෝරේ ඩෙන්ගි වසංගතය ඩෙන්ගි කියන එක අයින් කරලා දුන්නේ අපේ විශේෂඥයෙක්. එතන විශේෂඥවරියක්. මම එයාටත් කතා කරා. මොකද එයා දැන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇසයින්මන්ට් එකක් කරනවා ඊස්ට් ටිමෝර් එකේ. එතකොට මේකත් එක්කදී මම ඒ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා පෙබරවාරි මාසයේ මුලදී එයා යවන SMS එකක් වහාම මේ රටට තව සති 3ක් යනකොට මේ කොරෝනාව ලංකාවට එවි කියලා. එයාගේ දැක්ම. එතකොට එයා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ට යවනවා. ඊට පස්සේ එයා පෙබරවාරි මාසයේ අන්තිමට යවනවා තව SMS එකක්. අපේ රටට කොරෝනා වසංගතය පිවිසෙන්නේ ඉතාලියෙන් කියලා. දැන් බලන්න මේ දෙකම වුණානේ. දැන් මේ වෝනින්ග්ස් ඔක්කොම හැමතැනකම දුන්නා. මේක කරන්න කියලා. ඒ දුන්නේ මොකද ලෝක තත්ත්වයන් සහ මේ වසංගතය පිළිබඳ තියුණු ඉතා සුළු දත්ත නිරීක්ෂණය කළා තමයි ඒගොල්ලෝ කතා කරේ. හරිද? නමුත් ඒවා හරි. ඊට පස්සේ මම 18 වෙනිදා වෙනකොට දැන් කොරෝනා එක ලංකාවට ඇවිල්ලා. දැන් මොකද කරන්නේ? මං කිව්වා වහාම ලොක්ඩවුන් ප්‍රතිපත්තියට යන්න. මොකද මං ඒ වෙනකොට කියවලා තිබුණා මේ ලොක්ඩවුන් පිළිබඳව හොඳම පරීක්ෂණයක් කරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ. ඒ විශ්වවිද්‍යාලයේ විශේෂඥවරු ඇවිල්ලා ඒගොල්ලෝ බැලුවා කොහෙද මේ ලොක්ඩවුන් එක කරන්න හොඳම රට. ඒගොල්ලෝ තීන්දුව කරගත්තා ඉන්දියාව කියලා. මොකද එතන ඉන්දියන් විශේෂඥවරු හිටියා. ඒකට හේතුව මොකද? එයා බැලුවා චීනය සහ යුරෝපය ඇමරිකාව ගත්තොත් ඒ වගේ ඒවැයි ගෙදරක ඉන්නේ එක්කෙනයි දෙන්නයි. නමුත් ඉන්දියාවේ මොනවද පරම්පරා 3ක් එක ගෙදර ඉන්නවා. අපිත් එහෙමනේ. ඒතකොට ඉන්දියාවේ කරන පරීක්ෂණය අපිට හුඟක් වැදගත් වෙනවා. අපේ ගෙවල් වලත් කට්ටිය වැඩි. ඒ මොකද පරම්පරා 3ක්. ආච්චිගේ ඉඳලා එන්න මුණුපුරලවේ. එතකොට ඒගොල්ලෝ කියලා ඒගොල්ලෝ මේ පරිශ්‍රණය කරා මුලින්ම ඒගොල්ලෝ කරා දවස් 18ක්. හරි දවස් 18ක් කළා ඒගොල්ලෝ ඉවර කරා. දවස් 5ක් යනකොට ආපහු වැඩි වෙනවා. වසංගතේ. ඒගොල්ලෝ ඊට පස්සේ දවස් 28ක් කරා. හරි. ඒක බලනකොට ආපහු වැඩි වෙනවා. නෑ මුලින් 21යි දෙවෙනි එක 28යි. කළා දවස් 5ක් යනකොට ආපහු වැඩි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දවස් 18ක් කරා. මේ විදිහට දවස් 69ක. අන්න එතකොට තමයි සම්පූර්ණයෙන්ම මර්ධනය වෙන්නේ මේ කොටවා. එහෙම නැත්නම් දවස් 49ක් එක දිගට ලොක්ඩවුන් කරන්න ඕනේ. හරිද? එතකොට ඒක කරාම කරන්නේ කියලා මම ඉල්ලීම කරා. එතකොට රටේ නායකයෝ මොනවද කිව්වේ? hina වෙලා කිව්වා මේ 5000ක් මැරෙන වෙලාවේ අපි ලොක්ඩවුන් කරපු නැති රටේ මේ 28කට කොරෝනා හැදුනායි කියලා ලොක්ඩවුන් කරනවාද කියලා. කියලා සමච්චලයකට ලක් කරා. කළා කිව්වා අපි මේ මෙච්චර යුද්ධයක් ජය ගන්න මේ අපේ යුද්ධය කියන්නේ මොකද අපේ රටේ තුල ඉන්න ජන කොට්ටාසයක් එක්කනේ අපි සටන් කරේ. එහෙම නෙවෙයි වියට්නාමයේ සටන් කරේ ලෝක බලවතත් එක්ක. ඈ මුළු දෙවනි ලෝක යුද්ධයේදී ලෝකේ හෙළූ බෝම්බ ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ඇමරිකන් කාරයෝ වියට්නාම් යුද්ධයේදී හෙළුවා. නමුත් පරාද කරගන්න බැරි වෙයි. ඒ රටේ අග්‍රාමාත්‍යවරයා මේකට මුහුණ දුන්නේ කොහොමද? එයා කිව්වා මේ කොරෝනා වසංගතය වන ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. ඒ විදිහට සලකලා මම මුළු වියට්නාමයේම යුද්ධයකට සරසනවා. සරසලා මේකට අපි මුහුණ දෙනවා. ඒකෙන් තමයි වියට්නාමයේ නවත්ත ගන්න පුළුවන්. ඒගොල්ලෝ මේ සියලු තීන්දුව ගත්තා නිසි වෙලාවට. දැන් ඒකේ ඵල විපාක තමයි දැන් අපි විඳින්නේ. නැතුව 1900 කරලා. දැන් මගෙන් ඇහුවා ඔබතුමා හිටියනම් මං කිව්වා මම හිටියනම් මං කෙලින්ම මොන සෙල්ලම දාලා හරි ගුවන් තොටුපළ වස්සනවා. වස්සලා මෙතනින් අපි නවත්තනවා. එතකොට ආවනම් එක්කෙනෙක් දෙන්නේ එතන විතරයිනේ කන්ට්‍රෝල් වෙන්නේ. දැන් මේ විදිහට තමයි තායිවානය, හොංකොං කියන මේ දිවයින් මේව කරේ. දැන් මියන්මාර් වල සියන් සාන්සුකී මැතිණිය මොකද කරේ? ඒගොල්ලන්ට දිවයිනක් නෙවෙයි බෝඩර්ස් වලින් එන්නේ. ඒතර භයානක තත්වයෙන් බුදවා ගත්තේ මොකද කොහොමද වහාම හැමතැනම බෝඩර් සීල් කරා හමුදාව දාලා. ඔව් කාරණා ගණනාවක් කියවුණා දැන් අපි මේ විරාමයකටත් යනකොට නමුත් දැන් මෙතනදී මේ ගුවන් තොටුපළ වසා දැමීම පිළිබඳව ඔබ වැඩි දැන් ඊට පස්සේනේ වසා දැමීම පිළිබඳව වැඩිපුර කතා කරපු නිසා දැන් ලාංකිකයෝ එහෙම විදේශගත ශ්‍රාවකයෝ ගෙන්වා ගැනීම පිළිබඳව දැඩි පීඩනයක් රජයට බොහෝ පාර්ශවවලින් එල්ල වෙනවා. එතකොට දැන් මේ කාරණා දෙක පරස්පර වෙනවා. එහෙම වසාදමාගෙන කොහොමද ඒව ගෙන්න ගන්නෙ? ඒ ප්‍රශ්නත් වෙනවා. අපි විරාමයේ අපි මේ ගුවන් තොටුපළ ගුවන් ගමන් එතකොට විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලංකාවට කැඳවාගෙන මේව ගැන තමයි කතා බහ කරමින් හිටියේ. මේ අරුණ පුවත්පත ඇතුල් පිටු වාර්තාවක තියෙනවා ප්‍රගීත්. දැන් ඉස්සලකව අගෝස්තු මාසෙදී කියලා දැන් කියනවා ජූලි මැදදී ගුවන් ගමන් ආරම්භ කරන්න සූදානමක් තියෙනවා කියලා ලංකාවේ ගුවන් තොටුපළ විවෘත කරන්න ගුවන් සමාගම් විසින් එකඟතාවය පළ කරලා තියෙනවා කියලා අද අරුණ පුවත්පත ඇතුල් පිටු වාර්තාවක් තියෙනවා. දැන් මේකත් එක්ක ගුවන් තොටුපළ පූර්ණ වශයෙන් යලිත් වතාවක් විවෘත වුණොත් මොකද දැන් ලක්ෂ 80 ඉක්මවා ගිහින් තියෙනවා ලෝක පුරා ආසාදිතයින් සංඛ්‍යාව. එතකොට දැන් අපි කොතනකද ඉන්නේ ලෝකයේ කොතනකද ඉන්නේ අපි මෙහෙම ටිකක් සනසීමකින් හිටියාට කියන එක අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. එහෙම තියෙද්දී ප්‍රගීත් විරාමයට කලින් අහපු කාරණාව විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට කැඳවාගෙන එන්න කියන එකට දැඩි බලපෑමක් විපක්ෂය පැත්තෙනුත් කරනවා ඒ රටවල් වලිනුත් ශ්‍රමිකයන් ඉන්න අයත් කරනවා. ඒකට සාමාන්‍ය ජනතාවත් මේ ඉල්ලීම කරනවා. එහෙම තියෙද්දි මේ දෙක එකට සමබර කරගන්නේ කොහොමද? ඔවුන්ව අපි බලාගන්නේ කොහොමද? සහ ආර්ථිකය හසුරුවා ගැනීම මේ ඔක්කොම බරපතල කාරණා. දැන් මේකෙදී කාරණා දෙකක්. සෞඛ්‍ය පැත්තෙන් බැලුවාම කොරෝනා වසංගතය මර්ධනය කිරීමට ගත හැකි හොඳම පියවර මොනවාද කියන එකනේ. ඒවා තමයි ලොක්ඩවුන් ඇතුළු මේ ඔය කර්ෆියු නෙවෙයි මම කියන්නේ ලොක්ඩවුන්. දැන් වෙන රටවල් වල දැන් ඉන්දියාවේ ලොක්ඩවුන් එක කරලා කඩසාප්පු හැවුවේ නැහැ. ෂොපින් මෝල් සුපර් මාකට්ස් වහුණා. නමුත් සාමාන්‍ය කඩසාප්පු ඇරියා. ඇල්ල මිනිසුන්ට ඉඩ දුන්නා ලොක්ඩවුන් එක අතරදී ඒවා පාවිච්චි කරන්න. ඒකෙන්නේ තදබදේ නැත්තේ. දැන් අපි කරන්නේ මොකද කර්ෆියු කියලා දාලා ඇරිය හැටි ඔක්කොම ඉවරයි මිනිසු පිරිලා ඉතිරිලා පාරවල් වල බස් වල අරවයි මේ හැමතැනකම. ඒක නෙවෙයි ඒගොල්ලෝ කරේ අතන ඒක යම් ක්‍රමවේද හැදුවා. ඒක තමයි ලොක්ඩවුන් කියලා කිව්වේ. ඒකනේ මාස ගාණක් ලොක්ඩවුන් එක ගෙනිච්ච මේ මෝඩියාගමැතුමා. දැන් මෙතන තියෙන්නේ එක පැත්තකින් කොරෝනා වසංගතය අවසන් කරන්නත් ඕනේ. අනිත් පැත්තෙන් මේකට ගන්න පියවර ආර්ථික වශයෙන් ආර්ථිකය කඩාගෙන වැටෙන පියවර. මේ දෙකම තියෙනවා. නමුත් ඉතින් වසංගතයෙන් මිදෙනකොට මිදීමේදී අපි කොච්චර බැලන්ස් එක බලලා ගන්න ඕනේ කොයි විදිහටද මේකෙන් ආර්ථිකයත් කඩා නොවැටෙන්නේ කොහොමද කියන්නේ. හැබැයි මේ දෙකම සමහරලාට කරගන්න බෑ. නමුත් ඒකෙදි තියෙනවා. දැන් ඒක තමයි දැන් විදේශ සංචාරකයෝ අපේ මිනිස්සු අපේ රටට එන්න හදනවා. එතකොට ඒකෙදි අපිට කරන්න තියෙන්නේ ඉතින් එතකොට අපි ඒ ගැටියෝ ගෙනහැල්ලා විශේෂයෙන්ම ඒගොල්ලන් ආපු හැටි PCR පරීක්ෂණය කරන්න ඕනේ. PCR පරීක්ෂණය තමයි ඒගොල්ලෝ කියන්නේ golden mark කියලා. විශේෂඥවරු සඳහන් කරන්නේ ඒක තමයි golden mark එක. මේ මුළු අසංගතයේම තියෙන රන් සලකුණ තමයි PCR පරීක්ෂණය. එතකොට ඉස්සෙල්ලාම PCR පරීක්ෂණය කළා අපිට පැය 24ක් ඇතුළත PCR පරීක්ෂණේ වාර්තා ගත හැකියි. එතකොට එතකන් ඒගොල්ලන්ව රඳවා තබාගෙන ඕන්නම් ඒගොල්ලන්ව දවස් 14 නිරෝධායනයට ලක් කරලා අපිට ගෙන්න ගත හැකියි. එතකොට ඒක කරනවන්න. නමුත් මතක තියාගන්න PCR පරීක්ෂණයත් අපි ගන්න එක්ක නාහෙන් එක්ක උගුරෙන්නේ. එතකොට ඒ පරීක්ෂණයත් සාර්ථකත්වය තියෙන්නේ 60%යි. 40ක් අහුවෙන්නේ නැහැ. ඒක තමයි අර ටෙස්ටිං කියන්නේ. හරිද? එක සැරයක් මේ නෙගටිව් වුණාට තව සැරයක් කරන්න ඕනේ. තව සැරයක් නෙගටිව් වුණා තව සැරයක් කරන්න ඕනේ. දැන් ඔය කියන්නේ එක්කෙනෙකුට හැදුනා ආපහු හොඳ වුණා ආපහු එනවා. ඒක තමයි මේ ප්‍රසංගතයේ ස්වරූපය. ඉතින් ඒ නිසා මේ දෙකේම ප්‍රශ්න තියෙනවා. එතකොට විදේශ අපේ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්න ගන්නත් ඕනේ. එතකොට ඒ ගෙන්න ගැනීමේදී ඒගොල්ලෝ එන්නේ සමාජයට හොඳටම කොරෝනා නරක රටකින්. ඉතින් මේ ඔක්කොම සලකලා බලලා මේව කරන්නට ඕනේ. ඉතින් එතෙන්දී තමයි ඔය ලෝක සංවිධානයේ නිරීක්ෂණ අරවා මේවා ඉතා වැදගත් වෙන්නේ කොහොමද අනිත් රටවල් හැසිරෙන්නේ. දැන් ගුවන් තොටුපොළක් අරිනවා කියුවාම අපි තනිකර තීන්දුව කරලා ගුවන් තොටුපොළක් අරින එක නෙවෙයි කරන්න තියෙන්නේ. ජාත්‍යන්තර සංවිධානත් එක්ක කතා කරලා ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා මෙවැනි පියවර ගැනීමේදී තීන්දුව తీරන ගන්න ඕනේ. මොකද එතකොට බලන්න ඕනේ දැන් අපේ රට අරින්න එක නෙවෙයි තියෙන්නේ. ඒ රටවල් අරින්නේ කොහොමද? ඒ රටවල් වලින් මිනිස්සු එන්නේ කොහොමද? ඒකත් ඒව පරීක්ෂා කරලා දෙවන්නේ. මේ ඔක්කොම අපි බලන්න එපැයි. එතකොට ඒ ලොකු දීර්ඝ සාකච්ඡාවකින් තමයි මේ හැම එකක්ම ගන්න ඕනේ. මොකද මේ වසංගතය මෙන්න මේ විදිහට ඉවර වෙනවා මෙන්න මේ විදිහට යනවා කියලා අද වෙනතුරු කාටවත් හොයාගන්න බෑ. මේකට විරුද්ධව තියෙන මේව එකක් මොනවා හරි වැක්සින් එකක් හොයාගන්න අවුරුදු 1.5ක්වත් යනවා. ඒ පරීක්ෂණ කරලා ඔක්කොම කරලා සනාථ කරන්න. ඉතින් එතකොට අපි මේ අවුරුදු 1.5 තුල මේකත් එක්ක ජීවත් වෙන්නට දැනගන්නට ඕනේ. එතකොට ඒක දැනගන්නට ඕනේ අපිට තනියෙන් බෑ. ඒකට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයක් තිබෙන්නේ. ඒවැයි පරීක්ෂණ කටයුතු කරන්න. ඒක ලෝකයේ නොයෙකුත් පරීක්ෂණ කතා. දැන් මේක කොච්චර භයානකද කියලාත් මේ ලන්ඩන් ඉම්පීරියල් කොලෙජ් එකේ ඒකේ ඉන්න වසංගත විශේෂඥයින් ඒගොල්ලෝ රිසර්ච් එකක් කරා මේක පිළිබඳව. ඒගොල්ලෝ ගත්තේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය. ඒ රටවල් දෙකනේ මුලින් තියුනේ හුඟක්. ඒගොල්ලෝ ගත්තාම ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ඒ වෙලාවේ ප්‍රෙඩික්ට් කරා ඇමරිකාවේ මේ වසංගතය ඉවර වෙනකොට 22,000ක් මිය යනවා. 22,000ක් මිය යනවා. බ්‍රිතාන්‍යයේ 5,10,000ක් මිය යනවා. දැන් මේකට අන්තිම දැඩි තීන්දුව අරගෙන මේ වසංගතය කන්ට්‍රෝල් කරන්න හැදුවත් මේකෙන් අපිට කප්පාදු කරගන්න පුළුවන් භාගයක් විතරයි. ඒත් 111ක් ඇමරිකාව මැරෙනවා. මේකේ 2.5ක් විතර මැරෙනවා. හැබැයි එහෙම තද තත්වයකට ගියොත් පැතිරීම 3/2කින් අඩු කරගත හැකියි. පැතිරීම. මිය යාම අඩු කරගන්න පුළුවන් භාගයයි. ඉතින් තේරෙනවනේ මේකේ තියෙන තත්ත්වය. එතකොට මේක ගිහිල්ලා ඉවර වෙනවයි කිව්වට එක තැනකින් පොකුරක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විතාමත්ම දැඩි අවධානයකින් තමයි තීන්දුව తీරන ගන්නට ඕනේ. ඒ තීන්දුව తీරන මම කියන්නේ ඒකයි මම කියන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින්ම ගන්න ඕනේ. දැන් ඔය එක එක ලේකම්ලා කියනවා කොරෝනා එක අපි එන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කාටවත් කියන්න බෑ කොරෝනා එක එන්න දෙන්නේ නැහැ කියලා. මොකද මේක යුද්ධයක මේ පේන එක නෙමෙයි අදිසි සතුරෙක් මේ. පේන්නේ නැති. හොඳේ. එතකොට ඒක කොහොමද මර්ධනය කරන්නේ? ඒකේ තීන්දුව తీරන ගන්න වෙන්නේ සෞඛ්‍ය බලධාරීන් කොහොමද ගන්න වෙන්නේ? ඒකේ දැනට තියෙන ලෝක තත්ත්වයන් නිරීක්ෂණය කරමින් ඒ තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තරව තියෙන සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණවල ප්‍රතිඵල මොනවද? ඒ ඔක්කොම අධ්‍යයනය කරමින් තමයි මේ තීන්දුවට අපිට එන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. සහ අපිට අමතක කරන්න බෑ මේ CNN වෙබ් අඩවිය පවා වාර්තා කරනවා චීනයේ බීජිං නුවර මේ වෙනකොට 100කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒකත් විශේෂ තත්ත්වයක් කියලා. හොඳයි අපි මේ වසංගත තත්ත්වය ගැන කතා කරා වගේම පහුගිය දිනවල අපිට නිතර දකින්නට ලැබිච්ච පුවතක් තමයි අවධානය යොමු වෙච්ච කාරණාවක් තමයි ඖෂධ නිෂ්පාදනය පිළිබඳ මෙරටදී ඇතම් ඖෂධ නිෂ්පාදනය කිරීම පිළිබඳ අවධානය යොමු වෙලා තිනවා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිළිබඳ සාකච්ඡා පැවැත්වුණා ඔබේ කාලේ අපිට මේක මෙහෙම අහන්න ලැබුණේ නැහැ ඔබේ කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන කියන ඖෂධ මාෆියාවක් තිබුණා කියලා තියෙන්නත් කෙටි වෙලාවක් ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මේ කාරණාවට මොකද කවුද ලංකාවේ ඖෂධ නිෂ්පාදනය පටන් අරගත්තේ මාචාරී බිබිලේක ප්‍රතිපත්ති තුනයි. එකක් තමයි ඖෂධ මිල පාලනය කිරීම. මං කරා ඒක. අවුරුදු 45කට පස්සේ බිබිලේටවත් බැරි වුණා කරන්න. දෙවෙනි එක තමයි මේ ආනයනය සහ බෙදා හැරීම රජයේ සතු යුතුයි. ඒක එතකොට සංවෘත ආර්ථිකයක් නේ. නමුත් ඒක එහෙමම කරන්න බෑ. නමුත් ඒ සඳහා තමයි ඔහු මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බිහි කරේ. දැන් මම මේ දෙවෙනි ප්‍රතිපත්තිය ගොඩනැගීම සඳහා තමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලාභය මම 3 ගුණයකින් විතර වැඩි කරා. මිලියන 1982ක් යනකම් මේ ලාභය වැඩි කරලා මම 150කින් පරිවැඩි කරා සේවකයන්. එතකොට ඒකත් මම කරා. තුන්වෙනි ප්‍රතිපත්තිය තමයි අපිට පුළුවන් තරම් ඖෂධ ලංකාවට නිෂ්පාදනය කරන්න. මගේ ටාගට් එක මම දාගත්තේ 80ක් 85ක් විතර මම ලංකාවේ හදනවා. මොකද හැම එකම හදලා තේරුමක් නැහැ. ඉතා සුළු ප්‍රමාණයකින් ඕන එකක් මෙහි ලංකාවේ හදුවට වැඩක් නැහැ. ඒ කවුරක ඉදිරිපත් වෙන්නේ. එතකොට අනිත් ඔක්කොම ඒවා ඉතින් මම ගිවිසුම් 36ක් ඇති කරගත්තා 18 පැරසිටමෝල් මම පටන් අරගත්තේ පුද්ගලික අංශය විතර නෙවෙයි මම ඉස්සෙල්ලාම අත ගැහුවේ රාජ්‍ය අංශය. ඒ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ධාරිතාව තිබුණේ කරල් සහ පෙති බිලියන 2ක් හදන්න අවුරුද්දට. මම ජපානයේ උපකරණ ගෙනහැල්ලා මේව කළා ආධාරය යටතේ ඒකේ ධාරිතාව මම බිලියන 4 දක්වා වැඩි කරා. ඒකේ ලාභය වැඩි කරා මම 4 ගුණයකින් ඖෂධ නීතිගත සංස්ථාවේ. හරිද ඔය අද තියෙන ඔක්කොම ඖෂධ බොහෝ දේවල් දැන් අද ඇවිල්ලා තියෙන. තාම මේ ආණ්ඩුව ආවට පස්සේ LC එකක් ඕපන් කරලා නැහැ. හරිද? මම ගෙනාපු ඖෂධ විතරයි. ඒතකොට කොහොමද දුවන්නේ? මේ බොහෝ ඖෂධ එන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදක සංස්ථාවේ. ඒක මම 36ක් කරා. ඒකෙන් 18ක් විතර කර්මාශාලා ආරම්භ කරා. ඒ කර්මාශාලාවල නිෂ්පාදනයත් ආවා. මම ඒ දවස්වල පෙන්නුවා. මේකේ මිල බලන්න කියන්නේ. මගේ මිල රුපියල් 61ට තියෙන ඖෂධය මගේ මිල නියම කරපු එක. ඒක ඊටත් වඩා වැඩි ඉස්සෙල්ලා තිබුණ ගාණ. හරි. ඒ රුපියල් 400 තිබුණ එක අපි 61ට ගෙනාවේ. ඒ 61 මේ නිෂ්පාදන මේ ලංකාවේ හදන කීය 761යි. රුපියල් 11.54 පෙත්ත ලංකාවේ හදන කීයද 1.54යි. රුපියල් 90 ගණන් වලට තියෙන එක මෙහෙක හදන කීය 790 ගාණයි. ඒක තමයි මේක තමයි වැදගත්. එතකොට මේ පටන් ගත්තේ දැන් සේලයින් පටන් ගත්තේ කවුද ලංකාවේ? දැන් සේලයින් හෙට අනිද්දා වෙනකොට සේලයින් කර්මාන්තශාලා මේ කොරෝනා එක නැත්තම් මේ වෙනකොට සේලයින් කර්මාන්තශාලා විවෘතයි. එතකොට මේ සේලයින් කවදාද හැදුවේ? එතකොට මේ මුළු ඉතිහාසයේම සේලයින් හැදුවේ නැහැ නේ ලංකාවට. ඒක හැදුවේ මම. එතකොට මම ආනායනික ඒගොල්ලන්ගේ මේගොල්ලන්ට වෙළඳ සංගමයට කතා කරලා චේම්බර් එකට කතා කරලා මම කිව්වා මම අවුරුදු 2-3ක් යනකොට ලංකාවේ ඔක්කොම නිෂ්පාදනය කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ වෙළඳාම නැති වෙනවා ආනායන කියලා. එඳා ඔයගොල්ලෝ වහාම මේ කර්මාන්ත මේවා නිෂ්පාදනය කිරීමේකට එන්න එදාට නැත්තම් මට බැන බැන ඇවිදින්න එපා ඔයගොල්ලෝ. මට විරුද්ධව ක්‍රියා කරන්න එපා. මගේ වෝනින් එක මේකයි. එතකොට ඒගොල්ලෝ බොහෝ ඒවා දැන් හේමාස් වගේ ලොකු සමාගම් මෙහි ෆැක්ටරි පටන් අරගත්තා මෙහි හදන්න. ඒගොල්ලෝ දැනගත්තා ඒගොල්ලන්ගේ බිස්නස් ඉවර වෙනවා. ඉම්පෝර්ට්ස් කියන එක ඉවර වෙනවා. දැන් ඇත්තටම තව මම කිව්වේ හැමදාම මට අවුරුදු 7ක් දුන්නොත් මම දියුණු රටක සෞඛ්‍ය සේවයක් මේ රටේ නිර්මාණය කරනවා. 7ක් ඕනේ මට. මං කිව්වේ නෑ 5යි කියලා. හරිද මේ ඔක්කොම ක්‍රියාත්මක කරලා ලංකාවේ රාජ්‍ය සේවයත් එක්ක වැඩ කරන්න බොහොම මන්දගාමී. ඒකත් එක්ක කරන්න මට අවුරුදු 7ක් තිබුණා නම් දැන් මම අවුරුදු 7 තිබුණා නම් මම ඔක්කොම කර්මාන්තශාලාවල නිෂ්පාදනය හදලා ලංකාවේ වෙළඳපොළ තනි කරම දේශීය වෙළඳපොළක් බවට පත් කරනවා. දැන් ඒවා ඉතා උසස් ඒවා හදන්නේ ජාත්‍යන්තර නිර්ණායකට යටත්ව. හොඳේ. එතකොට ඒගොල්ලෝන්ට මම කිව්වා ඔයගොල්ලෝ මේවා හදනකොට මට බනින්න එපා කවදා හරි පාඩු වෙනවයි කියලා මේ පුංචි වෙළඳපොළට දාලා. එඳ හැම තිස්සෙම හිතන්නේ එක්ස්පෝර්ට්ස්. දැන් ඉන්දියාව කරන්නේ ඒකනේ. අද ඇමරිකානු වෙළඳපොලේ 56%ක් අරගෙන තියෙන ඉන්දියාව. ඉතින් ඒක තමයි මගේ ටාගට් එක. හරිද? එතකොට මෙතන ඉඳලා යුරෝපයට ඒ ඖෂධ මේව කරන්න. දැන් මම ගෙනාවා කර්මාන්තශාලාව පිළිකා ඖෂධ. ඒ පිළිකා ඖෂධ තාම ඒක අරින්න දෙන්නේ නැහැ මේගොල්ලෝ. අරන් දෙන්නේ නැහැ. දැන් මම එළියට වැස්සට පස්සේ මේ දේශීය කර්මාන්තකරුවන්ට විශේෂ සැලකිල්ලක් තියෙන්න බෑ. අපි ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගැන ඒගොල්ලන්ගේ ප්‍රශ්න පිළිබඳව ගෙනල්ලා සාකච්ඡා කරලා ඒගොල්ලන්ට උදව්. දැන් ඒ සමහර කට්ටිය රුපියල් බිලියන ගණන් වියදම් කරලා හිර වෙලා ඉන්නවා. ඒකට ඒක බා පිළිගැනීමක් නැතු. ඒවල WHO එකනොත් ඇවිල්ලා ඒවා බලලා ඔක්කොම එකගතාවය පළ කරලා තියෙනවා. නමුත් තවම ඒව කරන්නේ නැහැ. හොඳයි අපි බලමු ජනතාව මේ කාරණා පිළිගන්න ආකාරය කොහොම වේවිද කියලා. ඔබ අවුරුදු 7ක් බලාපොරොත්තු වෙනකොට ලඟදීම ඒ අවුරුදු 7 පළවෙනි අවුරුදු 5 ආරම්භ වේවිද කියන එක අපි ඉදිරියේදී බලමු. දැන් මේ 7න් දැන් දැන්ට ඖෂධ නිෂ්පාදනය කරනවානේ. අලුතෙන් මොනවද කරන්න තියෙන්නේ? අලුතෙන් මං අහනවා අලුතෙන් ආපු කම්පැනි මොකද්ද කියලා. මේ අහඬුවාවට පස්සේ. හොඳයි. කාරණා ඒ කියන්නේ අලුතෙන් කතා කරන්නත් කාරණා විවර වෙනවා. නමුත් අපිට තියෙන තමුන්නාසලටත් හොඳයි. මොකද මේවා කරපු ඒවා මාධ්‍ය වලින් දුන්නේ නැහනේ. වෙනේවනේ දුන්නේ. තමුන්නාසලට පුළුවන් ඇත්තටම තමුන්නාසලට මං ඉල්ලා හිටිනවා සියතට වගේ නිදහස් මාධ්‍යයකට යන්න හොරන්නට ගිහිල්ලා එවැනි කර්මාන්ශාලා බලන්න. ඒකේ කොච්චර ඒකේ රිසර්ච් එකේ විතරක් ඉන්නවා ඒ කර්මාන්ශාලාවක 45ක් මේ ෆාමසිස්ලා. ඒ මොකද ඒගොල්ලෝ කරන්නේ රිසර්ච් විතරයි. සමහර කුටිවලට යන බලන්න ඒකේ මයිනස් එකේ ඒගොල්ලෝ ඇවිදින්නේ කොහොමද? මෙහෙම ඇවිදින්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජොයින්ට් එක නැවුවොත් දිග අරින්න බෑ. ඒවට ස්පෙෂලි ට්‍රේන් මේව කට්ටිය මේව කළා ඒ ඖෂධ වලට ඒ තත්ත්වයන් වලට මේව කරන්නේ. ඒක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට. ඒ කර්මාන්ශාලා වලට ඇතුළට ගිහිල්ලා බලන්න ඔබතුමා එකේ රූපරාමු අරගෙන බලන්න ඒක ලංකාවේද යුරෝපයේද කියලා තමුන්නාන්සේට බලාගත හැකි. එතකොට මේ ඇතුළට ගියාම ඔබතුමා ඉන්නේ යුරෝපයේද ලංකාවේද කියලා ඔබතුමාටම හිතේ. මම කියනවා ඒ කර්මාන්ශාලාවලට ගිහිල්ලා ඒක බලලා ඒගොල්ලොත් එක කතා කරලා අවසර අරගෙන ඒ තැන් වලට ගිහිල්ලා ඒක පෙන්වන්න. ඒවැ නිෂ්පාදන වලදී ඒවැ ඇතුලේ ඉන්න කට්ටිය. ඒවැයි සමහර ඒවා තියෙන්නේ මයිනස් ඉතාමත්ම යට තියෙන මේ මයිනස් එකේ මේවක ඉතා අධි ශීත මේවල. ඒවැ වැඩ කරන්නේ කොහොමද කට්ටිය? හොඳයි අපි මේ ඒකයි කිව්වේ කාරණා ගණනාවක් අලුත් දොරටුත් විවරුණා මේ සාකච්ඡාව ඇතුළත. අපිට තව වෙලාව තිබුණා නම් බොහෝ දේ තියෙන බව දන්නවා. කතා කරන්න රාජසේනාරත්න ඊට පමාත්තුමන් වැනි කෙනෙක් එක්ක. නමුත් අනුශ අපිට සමුගන්න වෙනවා දැන්. ඔව් අපි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අර කිව්වත් වගේ අපි ආපහු දවසක හම්බෙමු ඡන්දෙට කලින්. බොහෝ දේවල් තියෙන නිසා කතා කරන්න මාතෘකාත් අලුත් වෙලා තියෙයි. කරපු දේවල් කරන්න ඉන්න දේවල් ඔක්කොම සාකච්ඡා කරන්න. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. තා සුබ දවසක් වේවා ඔබතුමාට. එහෙනම් ඔව් අපි ඔබෙනුත් සමුගන්නවා. හෙටත් උදෑසන අපි ඔබව හම් වෙන බලාපොරොත්තු වෙන අදට සියත මෝනින් ෂෝ තුලින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.